ඔබගේ මුළු සිතින් උන්වහන්සේට, ඒ කියන්නේ ආදරයට ආදරය කරන්නේ කොහොමද? මොකද උන්වහන්සේ ආදරයයි, උන්වහන්සේ ආදරය. මගේ ආදර ප්‍රමාන්තේනි, ඔබ මාව දෙබිඩි කරන්නේ, වෙන් කරන්නේ නපුරා. ඔබ තුළ මා නොවන තව තැනකට ඔබ හදන්නේ නපුරා. පාපය ඔබ දෙබිඩි කරනවා. බිරිඳ, අනියම් බිරිඳ පාපය ඔබ දෙබිඩි කරනවා. ඔබ මත්තුණු තැන, ඔබ කේන්ති යන තැන, සමහරට ඔබ නෙමෙයි එතන ඉන්නේ. ඔබ වෙන් කරන්නේ, දෙබිඩි කරන්නේ නපුරා. මගේ ආදර ප්‍රමාන්තයනි, එතනදී තමයි ඔබට මට මුළු සිත දෙන්නට බැරි වෙන්නේ. අද හොස්සිය 14 එකේ සිට 9 අපි කියවන්නේ. හොස්සිය පුතේ මේකේ ලස්සන පසුබිමක් තියෙනවා. හොස්සිය පුත ලියන්නේ ජනතාවක් එයාලගේ වස්තුව දෙවිය කරගත්ත, සෞභාග්‍ය සශ්‍රීකත්වය දෙවිය කරගත්ත තැනක හොසිය ලියනවා. හොසිය කතා කරනවා, ඔබව රකින්න අශ්ව රථවලට බැහැ, ඔබව බලාගන්න අසිරියාවට බැහැ. මින් පසු කිසි කාලෙක අතින් තැනු දේව රූප මතා ඔබ අපේ දෙවියෝ යයි නොකියමු. ස්වාමිනි, අනාථයට ඔබ වහන්සේ දයනුකම්පාව දක්වන සේක. ඔබ ජීවිතේ අනාථ වෙන්නේ මනුෂ්‍යයෙක් මත ඔබ යැපෙන දවසදී, පුද්ගලයෙක් මත ඔබ රැඳෙන දවසදී. ඔබගේ යැපීම මේ ලෝකේ වස්තුව සම්පත මත තියාගන්න දවසදී. ඔබතුර ඔබව දෙබිඩි වෙනවා, ඔබ ඇතුලේ වෙන් බෙදීමක් ඇති වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තේනි, අපි හැමෝගේම මෙහෙම පැත්තක් තියෙනවා. දෙවි ස්වාමීන් වහන්සේව මදි වෙච්ච, උන්වහන්සේව පාචල් කරන, පහත් කරන පැත්තක් තියෙනවා අපේ ජීවිතේ. උන්වහන්සේව මදි නිසායි අපිට පුද්ගලයෙක් ඕන වෙන්නේ. උන්වහන්සේ මදි නිසායි අපිට දෙයක් ඕන වෙන්නේ, පුරවා ගන්න තෘප්තියක් ඕන වෙන්නේ. උන්වහන්සේ මදි නිසායි එහෙම වෙන්නේ. ගැදර ප්‍රමාන්තේනි, ඔබට හති ලෝකේ පස්සේ ඔය දේවල් හොයාගෙන හිඟා කාගෙන ගිහිල්ලා ඔබට හෙම්බත් වෙලා ඔබව අද උන්වහන්සේ කියනවා, මම ඔබට අලුතෙන් ආදරය කරනවා. උන්වහන්සේ කියනවා, උදෑසන පිණිමෙන් වෙනවා ඔබට. උදෑසන වෙන කවුරුත් හමු වෙන්නට ඉස්සල්ලා, කවුරුත් මුණ ගැහෙන්නට ඉස්සල්ලා, අලුයම පිණි වගේ කාටත් හොරාවට ඔබගේ ජීවිතයට මම එනවා. මුල් තැන උන්වහන්සේට දෙන්න. මගේ ආදර ප්‍රේමවන්තේනි, මේ ඔබගේ දෙබිඩි කමට උත්තරය තියෙන උන්වහන්සේ ගාවමයි. ඒකයි උන්වහන්සේ කියන්නේ, මම ඔබගේ අපක්ෂපාතකම සුව කරනවා, මගේ මුළු සිතින් ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ මුළු සිත මගේ ගාව තියෙද්දී මගේ සිත දෙබිඩි වෙන්නේ කොහොමද? මගේ ප්‍රේමවන්තේනි, උන්වහන්සේගේ මුළු සිත මගේ ගාව. මේ චතාරිකයේ ඔබගේ හැම පුණ්‍ය ක්‍රියාවක්ම, මර්ධන ක්‍රියාවක්ම යොමු වෙන්නට ඕනේ ලෝකයේ මත යැපෙන තැනින් උන්වහන්සේ දිහා බලන තැනකට හැරෙන්න. උන්වහන්සේ කොච්චර ඔබට ආදරේද, ඔබ කොච්චර වටිනාද උන්වහන්සේට, ස්වර්ගය අතහැරලා එන්න තරම් උන්වහන්සේගේ මුළු සිත, මුළු බුද්ධිය, මුළු වීරය ඔබ කෙරෙහි කියද්දී මගේ ප්‍රමාන්තේනි, එහෙම ආදරයක අපි නතර වෙනවා නම්,
මේ ලෝකේ හිඟන, මේ ලෝකේ පාච්චල් වෙන, මේ ලෝකේ පස්සෙන් යන, මේ ලෝකේ ලෙව කාගෙන බඩ ගාගෙන මේ ලෝකේ උත්තර හොයන තැන තවත් වැඩක් තියෙයිද මගේ ප්‍රමාන්තේනි? එනිසා උන්වහන්සේ කියන්නේ, එනිසා පැහැදිලි උන්වහන්සේ කියන්නේ, ඔබගේ මේ දෙබිඩිකම, අපක්ෂපාතකම මම සුව කරන්නට ඕනේ. ඔබේ දෙවි සමිධානන් වහන්සේ වෙත හැරියෙන්න, ඔබේ අයුතුකම් නිසා ඔබ වැටි සිටින්න ඔහිය. අද ඔබ හිර වෙලා ඉන්නේ, හුස්ම හිර වෙලා ඉන්නේ, නන්නත්තර වෙලා ඉන්නේ, ඔබේ ජීවිතේ දෙබිඩි වෙච්ච නිසා. ස්වාමීන් වහන්සේගේ තැන ඔබ වෙන තැනකට ගෙන කෙනෙකුට දුන්න නිසා වඳින්නේ ගිය දේවාල හිසේ කඩාගෙන වැටිලා නේද? මගේ ආදර ප්‍රමාන්තෙනි, සමිධානන් වහන්සේගේ මාර්ගයේ ඍජුය, ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයේ ගමන් කරති, පෞකාරයෝ එහි පැකිලි වැටෙති. එතන වංගුවක් නැහැ, වංගුවක අපි මුලාග පේන්නේ නැහැ, වංගුවක අපිට හැංගෙන්න පුළුවන්. උන්වහන්සේගේ මාර්ගයේ ඍජුයි මගේ ප්‍රේමාන්තයනි. එනිසා මේ දවසේදී ඔබේ ජීවිතයේ වංගු වෙලා හැංගිලා වහගෙන ඉන්නේ මොනවාද? අගමල පේන උනාසගේ ගණදනට යන්න, උනාසගේ දේ හරිම පැහැදිලි මගේ ප්‍රමාන්තයනි, හරිම පැහැදිලි. එකයි ජිස්වාද ශ්‍රේෂ්ඨතම ආඥා විදියට කියන්නේ, ඔබගේ මුළු සිතින්, මුළු බුද්ධියෙන්, මුළු වීරියෙන් එකම දෙවියන් වහන්සේට ආදරය කරන්න. මේ තැන ඔබ ආදරය කරද්දී, ආදරය කියලා කියන්නේ ස්වාමිනි ස්වාමිනි කියන අයට නෙමෙයි, මතෙව් 7:21 කියනවා, පියනනාසගේ කැමැත්ත කරන අයට. ඔබ මට ප්‍රේම කරන්න වුනම් ඔබ මගේ ආඥා පිළිපදින්න ඕයි. එවිට මම පියනන් වහන්සේගේ ණය දෙන්නෙමි, වෙන සහායදායකයෙකු ඔබට දෙනසේක. මගේ ආදර ප්‍රේමාන්තෙනි, ජොම් 14 උනාසේ කතා කරනවා. එනිසා ඔබගේ ජීවිතයේ, ඔබගේ ජීවිතයේ උන්වහන්සේට ආදරය කරන්න, ඔබගේ දෙබිඩිකම විසඳ ගන්න උන්වහන්සේ ගාවට ගිහිල්ලා සුදාත්මන් වහන්සේට දුක් දෙන්නට එපා. එපිසහ 4:30 කියනවා, සුදාත්මන් වහන්සේට දුක් දෙන්නට එපා. ඔබ තුල ඒකත්වයක් අරගෙන ඉන්න ආත්මයන් වහන්සේ, තාත්තා පුතා අතර ඒකත්වය ගේන ආත්මයන් වහන්සේ, ඔබ දෙබිඩි කරන්නේ අශුද්ධාත්මය. ඒගයි රෝම 5:5 කියන්නේ, ශුද්ධාත්මයන් දේව ප්‍රේමයෙන් අපගේ හදවත පුරවනවා. යාදරින් පිරුණයින් පස්සේ තව කෙනෙක්ට රිංගන්න, තව දෙයක් ඔබා ගන්න එතන ඉඩක් නැහැ. මගේ ආදර ප්‍රමාන්තෙනි, ආදරය ලබන්න සහ ආදරය දෙන්න මතක තියාගන්න. ආදරය ලබන්න බෑ හිස් තැනකින්. ආදරය ලබන්න ඒ උල්පතට යන්න, ආදරයේ උල්පතට යන්න. එක එක්කෙනාගෙන් කුලියට ගත්ත, එක එක්කෙනා ලන්සු තියපු, කොන්දේසි දාපු ආදරයක හිර වෙන්නට එපා. ආදරයේ උල්පත උන්වහන්සේ, උන්වහන්සේකින් ආදරය ලබන්න, එතනට කනෙක් වෙන්න, සම්බන්ධ වෙන්න. අනිත් ලෝකේ හැම කෙනෙකුටම ආදරය කරන්න ප්‍රේමාන්තේනි. කිසිම කෙනෙකුගෙන් ආදරය ලැබනවට වඩා ආදරය කරන්න. ඇත්ත, මිනිස් සම්බන්ධතාවල ඔබගේ අම්මා තාත්තා සම්පූර්ණ බිරිඳ ඔබට ආදරය කරයි, දරුවෝ ඔබට ආදරය කරයි. අපි මතක තියාගන්න, ඒ ඔක්කොම ස්වාමිනාසගේ ආදරය අරගෙන ඉන්න භාජනයක් විතරයි, භාජනයක් විතරයි. භාජනේ නෙමෙයි උන්වහන්සේ ආදරය භාජනයට පුරවන්නේ. එනිසා ඔබත් මතක තියාගන්න, ඔබත් භාජනයක් විතරයි, උන්වහන්සේගේ ආදරයෙන් පිරීලා අනිත් අයට ආදරය කරන. එතකොට ඔබ ඔබට ආදරය කරනවා, ඔබ ඔබට ආදරය කරන්නේ ඔබගේ කිසිම දෙයක් හින්දා නෙමෙයි,
උන්වහන්සේ මට ආදරය කියලා දැනෙද්දි, එකයි ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භයේ ජේසුට ඇහුනේ, ඔබ මාගේ ප්‍රියාදර පුතා, ඔබ ගැන මම ප්‍රසන්නයි, ආදර පුතා ඔබ. මේක ඔබට මට දැනෙන්න ඕනේ අල්ලියොම පිණි වගේ. වෙන කිසිම කෙනෙකුට කියන දෙයට වඩා මුලින්ම උන්වහන්සේ ඔබට ඇහෙන්නට ඕනේ. එතනයි ඔබ නිදහස් වෙන්නට යන්නේ. එතනයි ඔබට ඔබ ආදරය කරන්න යන්නේ. මේ ආදර ප්‍රමාණතිනේ කිසිම කෙනෙක්ට උන්වහන්සේට මුළු සිතින් ආදරය කරලා අබ්බා පියාණන්ගේ දෙවනි තුන්වෙනි හතරවෙනි පුතා දුවට ආදරය නොකර ඉන්න. එනං ඔබ උන්වහන්සේට ආදරය කරන්නේ නැහැ මගේ ප්‍රමාණතිනේ. ඇත්තටම මේ ආඥා දෙකේ වෙනසක් නැහැ. දෙවනහසට ආදරය කරද්දී ඔබ ඉබේටම ඔබගේ අත්සල් වැසියට ආදරය කරනවා. ඒක දෝරේ ගලනවා. ඒ ආදරය if it is love it should flow. ඒ ආදරය ගලනවාමයි එක්තන් වෙන්නේ නැහැ මගේ ප්‍රමාණතිනේ. එනිසා ආදරයෙන් අයිති කරගන්න. උන්වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ඔබට ආදරේ. මම මගේ මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි. මගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. ඊශ්‍රායෙල්ට මම පිනිමෙන් වෙන්නමි. ඔවුන් යලිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත. නබලාට පිරිතුරු දී නබලා ආරක්ෂා කරන්නේ මමය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. සියලු ආසිරිවලට උල්පත මමය. අමෙන්. ජෙසු වේදයි.